්‍රමි്ു. ලංാവിන්න ආරක්്‍ කැමති නැതම් හാජන ආරක්‍സෝ ාර හරක් വීරසේ කර അളുත් ම කැබിന පത്രിකාാක් කිදිിරිපත් කරල തතිබෙනു. රක් വിരසേ කර අපപ නිරන්තරෙන් කිය තියෙනවා ്രා്න්ත්‍රවාදേക്ക කියന കാරණේදി නැതම් ്രාതන්തවාදේ ති න ോഴි සංකල්පත් നොදන්න ഹാൽ പാറു පാදടേക്കෙන കാරණෙ හ යුද්ධ කරන කාാලෙත් ුද්ධ විකළുගන කාලා. නොම්බ එකට හම්പക ുതතාක්කടി. හොමත් හරක් වේරසේ කර මේනකට කැමිනට්මන්දලට ඉදිරිපත් කල තින පත්‍රිකාවය සඳහන් වෙලා තියෙන්නේ රටපුරාම අලුතෙන් පොලිසියට තරුණයෝ දාහතර දෙගක් මඩ වගන්න. එම තම් මේ තරුණයන්ගේ කාර්යභාරයවෙලා තියෙන්නේ එකක ග්‍රාම් සේක වසම් වල ජීවත්වන විනිස්සුන්ගේ තොරොතුරුවකුතුර කරන්න. මොවුන් සාමාන්‍යෙන් සේවේ පිහිටවන්න ටයන්නේ ස්වේච්චාවෙන් සේවය කරන පිරිසක් හැටියට. එක ඇනේ අති ියඩන් කරලා හරක් බලන පිරිසක්විටියට තමයි පත් කරන්නට යන්නේ. සරක් පීරසේ කර මේවිදියට තරුණයෝ දහතරදාහස් විසි දෙකා පත් කරන්නට යන්නේ ඒ ප්‍රදේශයින ජනතාවගේ එදිනිතා ජීවිතය සම්බන්ධ ොරතුරුව කුතු කරන්න. ඔන්ගේ විශ්්‍යපතියහැටියට දක් පලත්ති වෙන්නේ ප්‍රදේශයතිබෙන අපරාධගෙන හොයන එක එවගේම ප්‍රදේශය තියෙන සමාජ දේශපාලන කාර්යන් මනාධ කියලා හොයල්ල බලනේක. විශසයම උන් ඒ ප්‍රදේශය ජීවත්වෙන. ක් පුද්ගලයාගේ දේශපාලනකාරුණුසා ඔහගේ වෘර්තියක් ඔහු එදනත ජීවිතය කරන සියලු තොරතුරුත් එකතු කරලා ප්‍රදීශයට භාරදීම තමයි ඕුන්ගේ කාර් භාරය වෙලාතියෙන්. මේ විදියට තරුණයෝ දෙන්නෙක් එක ග්‍රාම සේවක වසමකට පත්කරන්න නීීමිතුව තිබෙනවා. ඒ විදිහයට තමයි එක ග්‍රාම සේවක වසමකට තරුණු දෙන්න ගානේ තමයි ලංකාවපුරාම තරුණයෝ දා හතරදාස් විසි දෙකක් මඩවගන සැලසුම් කරලාත් තිබෙන්. එවගේම ඔවන් සුදුසුකම් හැටියට දක්වලත්තිබෙන්නේ ඔවුන් අවම වශයෙන් අවුරුද දෙක්කට වඩා අදාල ප්‍රදේශයේ පදිංචි වෙලා තියෙන්න්නට ඕනි. ඉන් පාසේ ඔවුන් අනිවාර්යමත් ඒ ප්‍රදේශයේ තරුණසේවා සභාවේ සාමාල්ජිකේෙක් වෙන්නට ඕනි. ඊටත් අමතරව ඔහු ි ස්කෝලයනවනම් න ස්කෝල ගිහින් තිෙනවනං වැැස්ස කටහ ස්කෝල ිහින් තියෙනවනංඒ ෆ්‍රිපෙට් කෙනෙක් වෙලායින්න ොකෝන ෙක මයි සුදුසුකම් දක් පලති වෙන් මේ තියන ශවේෂය සත්වය තමයි එකන්නේ ඔවුන් ඕලොවෙල්ව පාස්ස කෙනෙක හොයල බලන්න නෑ අට පාස කියලා හොලා බලන්නෙත් නෑ ඒනිසා ඕනෑම කෙනෙක් එකන ප්‍රදේශය මන්ත්‍රීයට කැමති ඕනෑමහඩේ යන්න කැමතියගෙක් මේ සඳහා වඳවා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉන් පස්සේ මේ තරුණයෝ දාාහතරදාශ විසිද්ධක වග කියන්නට සිද්ධ වෙන්නේ ප්‍රදේශය තියෙන ඒඒ පොලිස්ථානවල ඉන්න කොමිලිට පොලිස් නිලධාරයටට එමන්නත් තම් අර ප්‍රජාපොලිසියේ ඉන්න පොලිස් නිලධාරී මහත්තයටට තමයි වග කියන්නට මැදිලායින්න. ඒමන්න තම් ගමේ ඉන්න මිනිස්සු ගැන කේලං කියන වැඩේ තමයි මේ හැම රාමසේව වසකම ඉන්න කොල්ලො දෙන්න දෙන්න පාත් කරන්න. ගමයින්න ොඳම ೇලං කාරಯන්ට තකොට පැවරෙනවා. ගමේ තියන විස්තරටික ගිහිල්ල අර පජපොලිස් නිලධාරියටට කිය ොලಿස් නි ධාරයට කිවට පාසේ විශසියම් පොලිස් නිලධාර්ගේ කාර්යාරය මයි. අ සියලම තොරතුරු ලිකිතව සටහන් කර ගැනීමම්. එකනේ ඕවන් ඒ ප්‍රදේශවල ජීවත්තන මිනිසුන්ගේ පක්ෂය ඕන්ගේ දේශපාන ක්‍රිය කාරයීය. සහ ඔවුන් එදනදා ජීවිතේදී මොනොවගේ ක්‍රියාදාමෝල්ට සම්බන්ධිකෙන තොරතුරු තමයි ඔවුන් මේ මහජන පොලිස් ඒකගේ නිලධාරින්ට දෙන්න. ඉන් පස්සේ ඕුන් පැඳල ඉන්නම අදාළ තොරතුරු ඒSPටත් APDGීටත් අභසානයේදී පොලිස් මූලස්ථානයටත්තෙවන්න.ඉන් පසේ පොලිස් මූලස්ථානිය රටේඉන්න සියලුම දෙනා සම්බන්ධ තොරොතුරු එක තැනකට එකුතු කරෙන. මිටතුරණ මෙහිදී හරක් වීරසේකර ලස්සන කතාවක් කියනවා. හරක් වීරසය කර කියන බදිට මේක බොහොම සත්චේතනාවෙන්. අපේ එරටේ අපරාධ මඩින්න ගැෙන ක්‍රමයක්න්. එමන තම් අපරාධ මර්ධනය කරන්න ගේන ක්‍රමයක්න්. ඔබ දන්වාස් හරක් වීරසේ කර කෙලකැන්නේ ආණරුකු වවස්ථාවතිය තියෙන මූලික අයිතිවාසිකන් සම්බන්ධයෙන් කිසිද හැඟීමක් නැති. ජාතයන්ත්‍ර වශයෙන්තිබෙන මානුීකම් ගැන කිසිම හැඟීමක් නැති. රාජ පක්චලගේ අසූචිත් සුවඳයි කියෙන ජාතියේ සතක්. ඒ නිසා මේ සතාට වරටේ ප්‍රජාතන්තවාදේ තිබුණත්තකයි නැතත්තකයි ඌට ඕනේ ග පැවත්මත් ගේ පෞුලියෝුන්ගේ පැවත්මත් සහ රාජයේ පැවත්මත් විතරයි. මොකද පැදව හරක් වීරසේ කර දන්නවා යම් කිසි විදහකඩි මේ අණ්ඩුව බිලිවටනොත් අනිවාර්ම තමන්ටත් හිර ගෙදර ලගින්න සිද්ධියවනවායි කිය කාරණෙ. ඉරංකිරීම අපි කියන වගේම හරක් වීරසේ කර මේමෙනකොට ඩිමෙන්ශා කියන රෝගේම් පෙලෙනවා. වීමෙන කොටත් හරක් වීරසේර්ගේ බහුතරයක් වැඩ කරගෙන යන්නේ අර හමුදා පොලිසියේ ඩියුටිරනවයි කියන කොල්ලා. මුතමයි සල්ම ැරවඩ තක්කඩි වැඩ හොර වැඩ කුපාඩිවැඩ කරන්නේ අමතරව හරක් වීරසේකටගේ දුවත් හරක් වීරසේර්ගේ බහුතර අදේවල් ඔන් Onlineයින් කරනව කියලා තමයි මේ වෙනකොට හෙළි වෙලාත්ත වෙන්. මේ විදියට පොලිසියට කඩයන්න කැමති, තුණයන් තෝරගන්නකට අපි කිවෝවගේම ඔුන්ගේ අධ්‍යාපන සුසුකන්න මේ හොලා බලන්නේ විශේෂම අවම අධ්‍යාපන සුසකමක් දක්වල නෑ. හරක් වියරසේ කර කියන විදිහට මේ තරුණය වැඩ කරන්නේ අතිං වියඩංකරගන හරක් බලන වැඩේ. එමන තම් පඩික්ග වන්නේෑ. හැබැයි පඩියක් නොගෙව්වට මාසහයක් පොලිසියට කඩේගියට පස්සේ මේ තරුණයන්ට සහතිකයක් දෙනවලු රජයේ පිළිගත්තු ඔවුන් කරපු කැපකිරීම සම්වන්දි. හැබැයි මේ වෙනකොටත්තු වෙලා තිබන කාර්ණය තමයි මෙත් තරුණයන්ට පොරොන්දු ලැබිලත්ති බෙනවා අනිවාර්යම ඉන් පස්සේ කෙනෙක්ක. රජය වෙනුවෙන් කඩේගියට පස්සේ ඔවුන්ට රජේරස්සා දෙනවයි කියන කතාව. මතත් මේ පපතින ආණ්ඩතියන්නේ විශාල බර්ක් පතලාර්බුදයක්. එනිසා අනාගතයේ කිසිමෙකුකුට රස්සාාවක් නෙමේ හුස්මගන්න ලැබේද කියනකත් මේ වෙන කොට කියෙන බරපතල ප්‍රශ්ඥයක්. කෝමිත තරක්වරසේර මේ තොරතුරයකුතු කරන්නේ උගේ අවශ්‍යතාවයකට නෙමේ. ඔබ දන්නවා මිනිීමරු ගෝට, හොඳින් හෝ නරකින් මේරටේ පාලිනිය අල්ගන්න උත්සා කරන ස්සාථෙක්. එ කොතත් ගට ොහම පැහැදිලුව ප්‍රසිද්ධිය කියලා තියෙනවා තමට ඕනං ගොවිියන්ග බෙල්ලെෙන් අල්ලගන හිල්ලා, ගොයිපොල්ට දාලා බැඩ ගන්න පුළුවන් කියන කාරණ. අපි මීට පෙරෝබට හണ පටයක් නිකුත් කර ඒක් අවස්ථාව ගෙඩල් සරත් පොන්සික ොහොම පැහැදිලිුව කියනවා. කොහොමද ගෝටාබේ රාජ පක්ස හමුදාසබල බිමදාගෙන ඇදගන ගිහිල්ලලා දහල මැරුවේ කියන කාරණ. ඒගේම මනිීමවර ග ට නිසා ොහොම හමුදාවක නිට් එකක් විසිුර හරින්න සිද්ධනේ කියනක හු එලි කරලා තිබුණ. එනිසා ගෝටාබිය කියල කියන්නේ ලොක ඇගත් තින පුංච මොලයක් තියන සතෙක්. එවගේම ගෝටාබියල කොහොම කයිවරුග හුවත් යුද්ධ කරන්න බැහැයි කියලා චෙනරාල් සරත් පොන්සේ කලට දනගහල බැන්ඩලා ලංකාප දාල ඇමරිකා බට ගිහිල්ලලා අන්තිපට ෙට ල ැන් ැො ොට හිට තේ. නිමරුමරාට පින් සිද්දවැඩ මයි රජපක්සලා පහුක් ගොඩකි. කෝමතත් ගෝටත් මරත් මේ වෙනකොට දන්නවා. යම් විදිියක ආණ්ඩුව බිෙනවැටනොත් තමන් සමස්තයක් විදිටම විනාස වෙලා යනවා විශේෂම තමන්ගේ පවුලෙම් මේ විදින සැප සම්පත් තමන්ට අහිමවෙනවයි කියෙන කාරණ. එනිසා හොඳින්හරි නර්කකිං හරි බලය රැකගැනීම තමයි මුන්ගේ එකම අරමුණ වෙලාති මිත්වරනි මුන් කියන විදියට බං මේ කියන්නේ. ශෂම චීනය වගේ රටවල් වල ක්‍රාමක වෙන ක්‍රමයන් එමන තම් චීනය වගේ රටවල්වල බොහම පැහදිලුව දරුණු විදියට මිනිසු මර්ධනය කරනවා. කොටිම චීන ආණඩුව කිසිම කෙනෙකොට ප්‍රශ්න කරන්නට බෑ. හ ണം ച ത്തപന പരാശ മറ്മെ ചന് ැ ന ട ാන් ල් ലන්න പുුව. സ ന ොമനേഷന ത് ണ് ന്ന നන්ද ල්ലන්න දപു බහතරයක්ന නිවාස അത്යට පാත් කරുවා നിലල ොവන දියට. െമ കാലികട്പെ ഹി്ല തക හිට്ല ොහම പැදිിලබ ചെമ ്ള ന്ന හි തම് രෝද ിනිසുගේ തොത තු කරള ඒ මනිස සමහ විදිහට ගහතനය කර. බැයි හරක්වරසය කරග කියන්නේ තමන් මේක කරන්න යන්නේ සච්චේතනාවෙන්, තමන්ටේම මිනිස්සු මර්ධනය ක්‍රීමි ගුමනාවක් නෑ. තිමුණත් ඒක ප්‍රසිද් දෙ කියන්නෙත් නෑ කියලා ඔහු කියනවා තමන් කරන්න යන්නේ සිංගහස්පූරු මොඩල් එක ලංකාවේ ක්‍රියාමක කරන්න. එහමන්න තම් ජපානේ තියෙන ක්‍රමේ ක්‍රියාමක කරන්න කිය කාරණ. මිටරනි නීතියේ පාලිනයගේ සංකල්ප ක්‍රියාම්මක වෙන්නේ සිිස්්ට සම්පන්න වැදගත් සමාජය වල. විසසම සිංගාප්පුූරුව ජපානයමගේ රටවල් වල ජීවත්වන දේශපාලනයන්ට බොහොම පැහැදිලිව සිස්තත්වයක්ත් තියෙනවා එවගේ මේ රටේ නීතියේ පාලනයයක් තියෙනවා. ටම දේශපාලුවන්ට නීතියට උඩින් ඉන්න හැකියාවක් නෑ. තේරෙන බාසාමයින් කියනවනං දේශපාල්‍යයෝ නඩුකාරන්ගේ කරයනගලන මේ ඉන්න. හැබැයි අපේරට මේක ඒවිදයට සිද්ධ වෙන්නේ නෑ. හරක් වීර සේ කර බොහොම පැහැදිලිව දිස් රටපුරාම හෑමග්‍රාම සේව වසකම කම තරුණෝ දෙන්න ගාන පත් කරන්නේ නැ තං තරුණයෝ දහතරදාස් විසි දෙකක් පත් කරන්නේ බොහොම පැහදිලිව රාජ පක්ෂ විරෝධීන්ගේ තොතුරුව එකතු කර මතකති එදා පේමදාසලගේ කාලිත් මේ විදියටම ගම්මට්ටම ඔබට මතකඇති බිල්ලෝ කියල ජාතියක් එවලා තමන්ට විරුද්ධවහිටපු බහුතරයක් දෙනා ආණ්ඩුව ගාතනය කර මේ සම්බන්ධයෙන් පුතානුව ඇතුළු බෞුතරයක් දෙනාට අධදැකීම් තියෙනවසාහ ඇහන් දැකලා තියනවා. එනිසා මිත්‍රවරණී මේ නිශ්චිදම හොතේ මේ සම්බන්ධයෙන් විපාක්්ෂය සමහරයි දක්වන්නේ බොහොම හමලිතීරණයක්ගේහෙමන තමෙකට සැනික ප්‍රතිචාර දක්වන්න සමහර අය කැමති නැහැ මොකද බලේටාවට පසේ සමහර ඇගෙත් අරමුණ හොදිින් හෝ නරකින් බලයේදී අනි කාරණය තමයි. යකාගේ හැටියයට තමයි බවන හැදෙන්නේ. ඒනිසා අපි සියලමදනා තේරු ගතු යුතුව වෙනවා අපි බුද්ධිමත් නුවන තාක් කළක් අපි ප්‍රජාන්ත්‍රවාදී නුවන තාක් කලක් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා අපි සටන් නොකරන තාක් කලක් අපට ප්‍රජාසත්‍රවාදයවත් නීතියේ පාලනයවත් ලැවෙන්නේ නෑ. එනිසා කැයිගෑන දීල හොටු ෑැනි ගන්නේ නැතුව. අපි සියලම දෙනා ඉංගුරොස්දීලා මිරිස් ගන්න නැතුව. බොහොම පැහැදිලිව ප්‍රජාතන්ත්‍රවාදය තහුරු කරන්න පුළුවන් ඉගන දැයක්මක්තිබන සමාජ දේශපාලන කණ්ඩෑමක් සමඟ අපි පේරමනටයේ ටල අරග ජැගන නම බටසී පත් කරමින් මා ඔබෙන් සමගල්. ඔබ සැමට ජය.